ඇලියුම් සීපා නමින් විද්‍යාත්මකව හඳුන්වන ලොකු ලුණු කුළුබඩුවක් ලෙස අපගේ ආහාර වේලට අත්‍යවශ්‍ය සංඝටකයක්. ලොකු ලුණු බල්බ නිෂ්පාදන අවස්ථාවේදී දිගු දිවා කාලයක් පැවතීම ඉතා අවශ්‍ය කාරණයක්. මේ නිසා ප්‍රධාන වශයෙන් වගාව ජල කන්නයට සීමා වී තිබෙනවා. බල්බ මෝරණ අවස්ථාවේදී මාස එකහමාරක පමණ වියලි උණුසුම් දේශගුණයක් පැවතීම හා වායුගෝලීය තෙතමනය 70%ක් පැවතීම නිසා යල කන්නය මේ සඳහා වඩාත් යෝග්‍යයි. ආහාර රසකාරකයක් ලෙස ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයන් ලොකු ලුණු තමන්ගේ ආහාරයට එක් කරගන්නවා. එතකොට ඒ අනුව සාමාන්‍යයෙන් වර්ෂයකට පුද්ගලයෙක් ලොකු ලුණු කිලෝග්‍රෑම් 11ක් විතර ප්‍රමාණයක් පාරිභෝජනය කරනවා. එතකොට සමස්තයක් විදිහට අපේ රටේ වාර්ෂිකව ලොකු ලුණු මෙට්‍රික් ටන් 230,000ක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එතකොට දේශීය වශයෙන් මේ අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටන් 70,000ක් 80,000ක් වගේ ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට අනිකුත් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අපේ අවශ්‍යතාවයන් විදේශවලින් ආනයනය කිරීම සිදු කරනවා. ඒ සඳහා මම හිතන්නේ විශාල මුදලක් ජාතික ධනය විදේශවලට ඇදී යනවා. ඉතින් ඒක මගහැරීම සඳහා අපේ රටේ ලොකු ලුණු නිෂ්පාදනය වැඩි කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ලොකු ලුණු වගාවේ පුරෝගාමී දිස්ත්‍රික්කයක් විදිහට මාතලේ දිස්ත්‍රික්කය තුල ලොකු ලුණු වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් ගොවි මාතෘකාව එක්ක අපි ක්‍රියාවට නංවලා තියෙනවා. මේ ලොකු ලුණු බීජ නිෂ්පාදනය කිරීම ගොවි මාතෘරු දිරිගැන්වීම සඳහා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපේ තාක්ෂණික දායකත්වය ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය කරන අනිකුත් ආම්පන්න උපකරණ ලබා දෙමින් ඔවුන් මේ බීජ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පෙළඹීමක් අපි කරමින් පවතිනවා. එබැවින් මහා කන්නයට අවශ්‍ය බීජ නිෂ්පාදනය සඳහා වගා කටයුතු දෙසැම්බර් ජනවාරි කාලවකවානුවේදී සිදු කළ යුතුයි. මෙම කාලයේ වර්ෂාව අධික මෙන්ම සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉහළ යනවා. එය ලුණු වගාවට හිතකර නොවුවත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහා කන්නයේ නිසි කලට මේ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඇතරම් මේ වෙනකොට ගොවි මහත්තුරු හමු වෙලා ගොවි කණ්ඩායම් විදියට දැනුවත් කිරීම කරගෙන යනවා. ඒ වගේම ජංගම වැඩසටහන් විදියට ගොවි මහත්තුරු දැනුවත් කරනවා. ඊට අමතරව අපි පුහුණු පන්ති වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ තුලින් මම හිතන්නේ අපි රටට අවශ්‍ය ලොකු ලුණු බීජ නිෂ්පාදනය වැඩි කරලා ඒ අනුව මම හිතන්නේ අපිට අවශ්‍ය තාවේ සම්පූර්ණ කර ගැනීම තමයි මේ වෙනකොට අපි කටයුතු කරමින් සිටින්නේ. ලොකු ලුණු වගාව සඳහා වඩා හිතකරවන්නේ රතු දුඹුරු රෙගසෝල් පස. දියලු පසේද සාර්ථකව වගා කරන්නට පුළුවන්. pH අගය 6.5 සිට 7.8 දක්වා අගයක් පැවතීම ඉතාමත් යෝග්‍යයි. ලංකාව තුල දේශීය මෙන්ම විදේශීය ප්‍රභේද වගා කරනු ලබනවා. ඒ අනුව දඹුලු වර්ණය, පූසා රෙඩ්, රාන්පූර්, නාසික් රෙඩ් වගා කළද දඹුලු වර්ණය සඳහා විශේෂ ඇල්මක් ගොවි මහත්වරු දක්වනවා. ගලේවල කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ අපි ශ්‍රී ලංකාවේ දේශීය ලොකු ලුණු බීජ නිෂ්පාදනයේ ලොකු දායකත්වයක් දක්වනවා. මෙවර යල්කන්නේදීත් අපි කිලෝග්‍රෑම් 25,000ක් ප්‍රමාණයක් වසන්තීකරණය කරලා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දායකත්වයේ යටතේ සහ තාක්ෂණික උපදෙස් මත අපි මේ ලොකු ලුණු බීජ වගාව සිදු කරනවා. එතකොට ගලේවල ලයිට් රෙඩ් කියන වර්ණය තමයි අපි මෙහි බීජ නිෂ්පාදනය කරන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම තාක්ෂණික උපදෙස් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ලබා දෙන අතර 50% දායකත්වයේ යටතේ යම් යම් සහනාධාරත් ලබා දෙනවා. ඒ වගේම මෙවර අපි මාළු දැල් සහ පොලිතින් නොමිලේ ලබා දුන්නා. අපේ බීජ නිෂ්පාදනය තව තවත් දිරිමත් කරන්න සත්‍ය බීජ නිෂ්පාදනයට අවශ්‍ය වගා කටයුතු කිරීමට අවශ්‍ය තාක්ෂණය කෘෂිකර්ම උපදේශකවරුන් විසින් ගොවි මහත්වරුන්ට නිබඳවම ලබා දී තිබුණා. ඒ අනුව ප්‍රභේදයේ ලක්ෂණ හොඳින් නැති ග්‍රෑම් 60ත් 80ත් අතර බර ඇති බල්බයන් තෝරා ගැනීම ඉතාමත් වැදගත්. එමෙන්ම එම බල්බය නොබෙදුණු බල්බ විය යුතුයි. අක්කරයකට අවශ්‍ය බීජ ලබා ගැනීමට මව් බල්බ,
තුන්සියත් පන්සියත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම බල්බ වලින් වැඩි මල් ප්‍රමාණයක් ලබා ගැනීමට සිටුවීමට සති 3කට පෙර සෙල්සියස් අංශක 10 සිට 15ක ප්‍රමාණයක උෂ්ණත්වයක් සති 3ක කාලයක් ලබා දීම ඉතාමත් වැදගත්. මේකට තමයි වසන්තීකරණය කියලා කියන්නේ. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව කෘෂි නවීකරණ ව්‍යාපෘතියද ශීතාගාර සහිත ගබඩාවන් ගොවීන් වෙත ලබා දී තිබුණා. එමගින් ගොවිතැනට අවශ්‍ය බල්බ නිසි ලෙස තම ප්‍රදේශයේදීම වසන්තීකරණයට ලක් කරගැනීමේ පහසුව ගොවීන්ට ලැබුණා. බිඳු ජල සම්පාදන ක්‍රමයේ හඳුන්වා දීමත් එක්කම තමයි අපිට මේකෙන් දිලීර රෝග බහුල දුරට පාලනය කරගන්න ලැබුණා. මේ නිසා දිලීර නාශක සාවේදක පලිවතු නාශක කුමිනාශක බවට භාවිතා කරන වියදම ගොඩක් අඩු කරගත්තා. ඒ වගේම බිම් සකස් කිරීම ජල සම්පාදනය වගේ කරුණු වලදී යන වියදමත් එක්කම උංගු විමහත්මන්ට අවශ්‍ය නිර්මිකෙන් වගාවේ නිෂ්පාදන වියදම වෙහිම අඩු කර ගැනීම හැකියාව ලැබුණා. ඒ වගේම මේකේ අස්වැන්න සාමාන්‍ය අපි ලබා ගන්න අස්වැන්න වගේ එකම ආර්ගුණයක් සාමාන්‍යයෙන් අපි ලොකු ලුණු වගාවේදී අක්කරයකට කිලෝග්‍රෑම් 8000ක් වගේ සාමාන්‍ය අස්වැන්නක් ලබා ගන්න එක මෙම ක්‍රමයේ හඳුන්වා දීමත් එක්ක අපිට සාමාන්‍යයෙන් අක්කරයකට කිලෝග්‍රෑම් 12000ක් වගේ ප්‍රමාණයකට අපි යෑමේ හැකියාව ලැබුණා. ඒත් එක්කම විශේෂයෙන් ලොකු ලුණු බීජ නිෂ්පාදනය ගැන සඳහන් කරොත් සාමාන්‍යයෙන් අපි වගා ලොකු ලුණු බීජ නිෂ්පාදනය යල්කන්නේ ප්‍රධාන වශයෙන් සිදු කරන මහ කන්නේ පවතින මේ වැහිවර කාලගුණයත් එක්ක ප්‍රමාණය අඩු වුණත් මෙම වැසි ආවරණ ක්‍රමය හඳුන්වා දීමත් එක්කම මෙවර මහ කන්නේදී ලොකු ලුණු බීජ නිෂ්පාදන වැඩසටහන කිමිස්ස ප්‍රදේශ කොට්ටාෂේ අපිට වැඩි වශයෙන් ව්‍යාප්ත කරගෙන මේ හැකියාව ලැබුණා. මේ අනුව මෙම ක්‍රමයත් එක්ක අපි මේ වර්ෂයේදී ලොකු ලුණු මව් බල්බ කිලෝ 21000ක් පමණ වසන්තීකරණය කළා. මේ වෙනකොට ශාස්ත්‍රයේ පිහිටවල තියෙනවා. ඉතින් මේ වැසි ආවරණ සමග කරපු වගාව මේ වෙනකොට ඉතාමත්ම සාර්ථක තත්ත්වයක පවතින. තව ඉදිරි මාසකින් පමණ අපිට මේ ප්‍රදේශයෙන් ඊට අවශ්‍ය මේ ලොකු ලුණු බීජ මේ බීජ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ අනුව මේ ක්‍රමය ඉතාමත්ම සාර්ථක සමග තියෙන ගොවි මහතුන්ට ඉතාමත්ම වැදගත් ක්‍රමයක් කියලා මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. මව් බල්බ සිටුවීම සඳහා මීටර 1ක් සෙන්ටිමීටර 15ක් කුස පාත්‍ති සකස් කරගත යුතුය. නිසි ලෙස සැකසූ වර්ග මීටර 3ක පාත්‍තියක සෙන්ටිමීටර 20ක් පේලි අතර සහ සෙන්ටිමීටර 20ක් බල්බ අතර පරතරය තිබෙන පරිදි මව් බල්බ කිලෝග්‍රෑම් 3ක් සිටුවීම සිදු කළ යුතුය. මේ අනුව හෙක්ටයාරයක වගාවකට කිලෝග්‍රෑම් 7000ක් 8000ක් පමණ මව් බල්බ අවශ්‍ය වෙනවා. වසන්තීකරණය කරන ලද බල්බ වල 3න් 1ක් ඉවත් වෙන පරිදි බල්බේ ඉහළ කොටස කපා ඉවත් කර සිටුවීමෙන් මල් අංකුර ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාවක් පවතිනවා. අපි දැන් දැනට වසර 20ක විතර ඉඳලා මේ බීජ නිෂ්පාදනය යෙදෙනවා. නමුත් අපි යල් කන්නේ පමණයි බීජ නිෂ්පාදනය යෙදලා හිටියේ. මෙවර මධ්‍ය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් විශේෂයෙන් කිවිස කෘෂිකර්ම උපදේශක කාර්යාලය මගින් මෙම අලුතෙන් ටනල් ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒ ටනල් ව්‍යාපෘතිය නිසා මාස් කන්නේ බීජ නිෂ්පාදනය කරන්න අපිට සාර්ථකව කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපි දිගම්පතහ ගත්තොත් ලොකු ලුණු බීජ නිෂ්පාදක වැඩි වශයෙන් ඉන්නවා. දැන්ට සමිති සමාගම් ඇති කරගෙන මෙම වගාව වැඩි දියුණු කරන්න යනවා. ඉදිරියේදී දිගම්පතහ කියන්නේ ලොකු ලුණු බීජ නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය විදිහට ලොකු ලුණු බීජ නිෂ්පාදන ගොවි ගම්මානයක් හැටියට නම් කරලා තියෙනවා. ඉදිරියේදී ලැබෙන තාක්ෂණ අලුත් නව තාක්ෂණ විශේෂයෙන් බිඳු ජල සම්පාදන ක්‍රම එතකොට මේ ටනල් වගේ දේවල් යොදාගෙන අපි මේ බීජ නිෂ්පාදනය වැඩි දියුණු කරගෙන ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මව් බල්බ සිටුවා සති 3ක් 4ක් යන විට මල් අංකුර මතුවෙනවා. පුෂ්ප මංජරිය ඇල්ලූ විට කහපාට පරාග තැවරෙනවා. මෙන්න මේ තත්වයේදී මල් පරාගණය කළ යුතුය. බීජස්වන්න වැඩි කර ගැනීමට නම් කෘතිමව පරාගණය කළ යුතුය. මේ සඳහා අතින් පරාගණය කිරීම ඉතාමත් වැදගත්. තද හිරුවෙලිය ඇති දිනක උදේ 8ත් 10ත් අතර පරාගණය කළ යුතු අතර එසේ නොවන දිනක නම් සවස් කාලයේ පරාගණය කළ යුතුය. පාත්ති වටා ලී සිටුවා මල් කඩා නොවැටෙන පරිදි ලනු ඇදීම කරන්න පුළුවන්. මල් නටු සුළඟින් කඩා වැටීම වැළක්වීමට පාත්තියට පිටතින් සිට වූ කණුවලට අඟල් 4ක් 6ක් ප්‍රමාණයේ කොටු සහිත මාළු දැල් සවි කළ හැකි.
වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සහ තද පිනි ස්වභාවයක් පවතින රාත්‍රී කාලයේ පොලිතීනයකින් පාත්‍ති ආවරණය කළ යුතුයි. මෙසේ සකසාගත් මල් පුකුරක පුෂ්පිකා වලින් 10%ක් 20%ක් පමණ පුපුරා කළු පාට බීජ දිස්වන විට එවැනි මල් හැකි පමණ දිගක් සහිතව නෙලාගත යුතුයි. මෙලෙස වාර 3කදී පමණ මුළු වගාවේම මල් නෙලාගත හැකි. නෙලාගත් මල් අවුවේ වේලාගත හැකි 6%ක් 8%ක් පමණ වනතෙක් බීජවල තෙතමනය තිබීම ඉතාමත් වැදගත්. කණ්ඩායම් ලෙස ක්වී යාන්ත්‍රීකරණය මගින් බීජ වෙන් කිරීම, පොලිතීන් සීල් කිරීම, ටින් කිරීම කර අසුරා ගුණාත්මක බීජ නිෂ්පාදනයක් සිදු කරනවා. ලංකා බීජ කියන්නේ අපි ඇත්තමයි දැන් අවුරුදු 10ක් තිස්සේ වගා කරන්නේ හොඳ ආදායමක් ලැබිය හැකි. ඒ ලංකා බීජ සඳහා අපි හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම මම අපේ කෘෂිකර්ම නිලධාරීන් අපිට හැම වෙලෙම ඇවිල්ලා උපදෙස් දෙනවා. ඒ විදිය කරන විදිය අපිට කෙවිලියල කියලා දෙනවා. ලංකා බීජ ඇත්තමයි අපේ ලංකාවට අවශ්‍ය ප්‍රමාණය මදි ඉල්ලුමට කෙලව ප්‍රමාණය. ඒ නිසා මම ඇත්තමයි ඉල්ලා සිටිනවා රජයෙන් උනත් මේක තව දිරිමත් කරලා අපේ ගම්මාන ගොවි කියන්නේ ගොවි බීජ ගම්මාන වශයෙන් හදදලා ඒක අපේ ලංකාවට ඇති විදිහට බීජ නිෂ්පාදනය කරගත්තොත් අපි ඇත්තමයි හොඳ මිලක් අපිට ලංකාවටත් අපිට ඇත්තමයි අපේ දේශීය බීජ කියලා අපිට හොඳ තැනකට ආව හැකි හොඳ අස්වැන්නක් ලැබිය හැකි සාමාන්‍ය කිලෝ එකට කිලෝ ලුණට කිලෝ එකට කිලෝ 12000ක් විතර ගැල වෙනවා ඒ වගේම අපිට මාස දෙකමාරක් තුල අස්වැන්න නෙලාගත හැකි ඉතින් මම කරුණාවෙන් ඉල්ලන්නේ හැම ගොවියෙකුටම මේක අපිට ලබා දීලා සාමාන්‍ය මේ සැරෙත් අපිට පොලිතින් දැල් වගේ ලැබුණා තවත් මේක අපි දිරිමත් කිරීම සඳහා ගොවියොන්ට දැනුවත් කරලා වෙලා ගම්මාන මට්ටමේ බීජ අපේ ලංකාවට ඇති ප්‍රමාණය අපි හදාගත්තොත් අපි කිසිම දේශීය අපි කියන්නේ අපේ දේශීය බීජ අපි වගා කරමු කියන එක තමයි මම කියන්නේ හොඳ ගොවියටත් හොඳ මිලක් ලැබිය හැකි අපිට ආර්ථිකයටත් හොඳ මුදලක් අපිට ඉතුරු කරගෙන අපි මේ ගමන ගිය හැකි කියලා මම හිතනවා කණ්ඩායම් ගත වී තාක්ෂණීය නිසි ලෙස යොදා ගනිමින් රටට අවශ්‍ය ලොකු ලුණු බීජ නිෂ්පාදනය කිරීමේ අභියෝගය මෙම ගොවි මහතුන් තම වගකීමක් ලෙස තබා කටයුතු කරනු ලබනවා. ඉතින් කිව යුත්තේ රටේ වගා කළ හැකි සෑම භෝගයක්ම වගා කළ හැකි සෑම තැනම වගා කර රට නුදුරු දිනකදී බවභෝග වලින් ස්වයං පෝෂණය කිරීමට අදිෂ්ඨාන කරගත යුතු බවයි. මේ සඳහා රන් දහදිය හෙළන ගොවි රජවරුන්ට සුබ පතමින් මෙහි කතු දිනුබෝ කණ්ඩායම ගොවි බිම් වලින් සමුගන්නවා.